ගොඩාක් කාර්යබහුල ගෙදර කෑම හදන්න වෙලාවක් නැති කොට්ටාසෙකුත් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ අයට හොඳ ටිප් එකක් වෙයි මං අද කියන්න යන දේ. ඉතින් මං හැමදාම කියනා වගේ මං අදත් කියන්නේ පුළුවන් තරම් අපි ගෙදරින් ගෙදර හදන කෑම කන්න පුරුදු වෙන්න ඕනේ. හැමදාම ගෙදර කෑම හදලා කෑවත් ඉඳලා හිටලා අපිට එළියෙන් කන්න හිතෙන වාර අනන්තවත්. කාටත් එහෙම හිතෙනවා, කවුරුත් කනවා. ඉතින් ඒ වගේ හිතෙච්ච වෙලාවකට සමහරක් වෙලාවට අපිට එක එක ප්‍රොමෝෂන්ස් හම්බෙනවා. buy one get one free ඒ වගේ ඒවා. දැන් buy one get one free කියන්නේ සෑහෙන හොඳ ඔෆර් එකක්. කවුරුත් කැමති ඒ වගේ ඔෆර් එකකට. මොකද අපි ගෙවන ගානට හරි ගොඩක් වටිනවා ඒ ඔෆර් එක. ඉතින් දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් පිට්සා කියලා. අපි සමහරක් වෙලාවට ලොකු පිට්සා එකක් ගත්තොත් තව පිට්සා එකක් නිකන් හම්බෙන වෙලාවල් තියෙනවා. එතකොට අපි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ගෙදර හතර දෙනා නම් ඉන්නේ. පිත්සා දෙකක් වැඩිනේ. පිත්සා සාමාන්‍යයෙන් කෑලි 8කට වගේ කැපුවොත් පිත්සා කෑලි දෙක දෙක කෑවොත් හතර දෙනෙක්ට ඇති. ඉතින් දැන් ළමයි නම් පිත්සා එකක් දුන්නත් කනවා. සමහරක් ළමයි පිත්සා එකක් කනවා කිසි ප්‍රශ්නයක් නැතුව. නමුත් එහෙම කනවයි කියලා කන්න දෙන්න එපා. එහෙම කන්න හොඳත් නැහැනේ. පිටි වගේ වෙන මුකුත් නැතුව පිටි ටික චීස් උත් එක්ක කාලා වැඩන්නේ. ඒක නිසා අපිට පුළුවන් එකක් කෑමට අරගෙන අනිත් එක අරන් තියාගන්න. දැන් මේ ඔෆර් එකක් වෙනකම්ම ඉන්න ඕනේ නැහැ. සමහරක්ලට අපි ගෙදර හදනවා නම් දැන් අපි පිට්සා එකක් හදනවා නම් ඒ මහන්සියෙන් අපිට පුළුවන් පිට්සා තුනක් විතර හදාගන්න. මගේ ඒ අර මම දීලා තියෙන ක්වොන්ටිටි එක තුන් ගුණයකින් වැඩි කරලා හැදුවොතින් එක මහන්සියෙන් එක අවන් එකේ යන ඉලෙක්ට්‍රිසිටි බිලෙන් අපිට පිට්සා තුනක් හදාගන්න පුළුවන්. පිට්සා තුනක් බැරි නම් දෙකක් හරි. එතකොට අපිට තව දවසකට ඒක තියාගන්න පුළුවන්. ඒ වගේ ගෙදර හදලා හරි මොන හරි ප්‍රොමෝෂන් එකකින් හම්බෙච්ච පිට්සා එකක් හරි වැඩිපුර තියෙනවා නම් අපි කොහොමද ඒක අරන් තියාගෙන අපිට හදිසි වෙලාවකට ගන්න කියලා තමයි මම අද ඔයගලන් එක කතා කරන්න යන්නේ. ඉතින් දැන් අපිට ගෙදර හදලා හරි හම්බෙච්ච හරි පිට්සා එකක් තියෙනවා නම් අපි කරන්න ඕනේ කන්ටේනර් එකක හොඳට සීල් වෙන කන්ටේනර් එක මේ කෑලි කපලා දාලා ඩේට් එක දාන්න ඕන. කවදද මේක දාන්නේ, මොනවද මොන ජාතියේ පිට්සාද කියලා ලියලා අපිට ෆ්‍රීස් කරන්න පුළුවන්. දැන් හොඳින් මතක තියාගන්න ඕනේ එක තමයි අපිට පිට්සා ගෙදරද හම්බෙද්දී උණුවෙන්නේ හම්බෙන්නේ. එතකොට අපි කන්න ටික වෙන් උණු උණුවෙන් කෑමට පස්සේ ෆ්‍රීස් කරන්න ඉස්සර වෙලා මේ පිට්සා කෑලි ටික හොඳට නිවෙන්න ඕන. හොඳට නිවුනට පස්සේ තමයි ෆ්‍රීස් කරන්න පුළුවන්. උණුවෙන් ෆ්‍රිජ් එකට දාන්න එපා. හොඳට නිවෙන්න තියලා තමයි කන්ටේනර් එක හරි එහෙම නැත්නම් ක්ලින් රැප් එකකින් ඔතනවා නම් ඔතන්න ඕනේ. ඉතින් ෆ්‍රීසර් එකේ මේක සුමාන දෙකක් තුනක් අපිට තියාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් අපි දැන් මෙනු එක ප්ලෑන් කරනකොට අපිට මොන හරි දවසක් තියෙනවා නම් අපි එක වැඩට ගිහිල්ලා අපිට රෑ ටිකක් රෑ වෙලා ගෙදර එන්න තියෙන්නේ. එහෙම නැත්නම් කොයි හරි ගමනක් ගිහිල්ලා අපිට රෑ වෙලා ගෙදර එන්න තියෙන්නේ කියලා. එහෙම දවසකට අපි දන්නවා අපිට ගෙදර කෑම තියෙනවා. අපිට කඩෙන් කෑම අරගෙන එන්න ඕනේ නැහැ. දැන් එහෙම වෙලාවක් දන්නවා නම් වැඩට යනවා නම් අපිට පුළුවන් ෆ්‍රීසර් එකෙන් අර පිට්සා එක අරගෙන ෆ්‍රිජ් එකට දාලා යනවා. ඒකට අපි හවස එන වෙලාවට හොඳට අර පිට්සා එකේ තද ගතිය නැතුව අයිස් ගිහිල්ලා නමුත් සීතල තියෙනවා. නමුත් යම්කිසි ප්‍රමාණයකට සීතල ගතිය අඩු වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ඩිෆ්‍රොස්ට් වෙලා තියෙනවා. ඉතින් අපි කරන්න ඕනේ ගෙදරේ ආපු ගමන් ෆ්‍රිජ් එකෙන් ඒක අරගෙන එළියෙන් තියන්න ඕන. දැන් එළියෙන් තියෙනකොටත් මේක නිකම්ම නිකම් කවුන්ටර් ටොප් එක උඩ තියන්න එපා පෑන්ට්‍රි එකේ. මොකද ඒක සීතල තියෙන නිසා පෑන්ට්‍රි උඩ තියපු ගමන් වෙන්නේ ඒ සීතල ලීයට අල්ලනවා. ඉතින් අල්ලලා වතුර වගේ බැඳෙනවා. එහෙම වුණාම ලීය පුස්කාලා හරිය නරක් වෙන්න බලනවා. ඉතින් ඒක නිසා කරන්න ඕනේ දේ තමයි හීට් මැට් එකක් තියෙනවා නම් හීට් මැට් එක තියලා ඒ කුඩ භාජනයක් තියලා ඒක ඇතුලෙන් තියන්න මේ ෆ්‍රීස් කරපු භාජනය. ඊට පස්සේ පැය භාගයක් මිනිත්තු 45ක් විතර යනකොට සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ රූම් ටෙම්පරචර් කියන්නේ ඒ වගේ ප්‍රමාණයටම සීතල අඩු වෙනකන් ඉඳලා අවන් එක රත් කරලා 150ට 75ට වගේ රත් කරලා අවන් එකට දාලා ගත්තොත් මේක හරියම එවෙලි හදපු පිට්ස් එකක් වගේ රසවට කන්න පුළුවන්. ඉතින් ඊළඟට මයික්‍රෝවේව් කරන්නත් පුළුවන්. මයික්‍රෝවේව් කරාමත් අර වගේම සොෆ්ට්වෙයාර් එකට එනවා.
නමුත් අවනිකේ දැන් මම චීස් මෙල්ට් වෙලා වටේ පොඩි අර පොඩි නිකන් ක්‍රස්ට් එක වගේ හොඳට නිකන් බේක් වෙලා හොඳට තියෙනවා නිකන් අර අපි එවලි හැදුවා වගේම තමයි. නමුත් මයික්‍රෝවේව් කරාම අර ක්‍රස්ට් එක එච්චර මේ ක්‍රිස්පීවට වගේ එන්නේ නැහැ. නමුත් සොෆ්ට් එකට චීස් මෙල්ට් වෙලා එහෙම කන්න පුළුවන්. එතකොට මයික්‍රෝවේව් කරනකොට තව එකක් තමයි ගොඩක් වෙලා මයික්‍රෝවේව් කරුවොතින් පිට්ස එක ගල් වෙන්න බලනවා. නිකන් හයිය වෙලා කන්න බැරි තත්වයක් වෙනවා. ඒක නිසා මයික්‍රෝවේව් කරන ළඟ ඉඳලා මිනිත්තු එකමාරක් දෙකක් වගේ විතරයි මේ මයික්‍රෝවේව් කරනකොට ඊට වැඩිය කරුවොතින් පිට්ස එක ගල් වෙනවා. හැබැයි හොඳම ක්‍රමේ තමයි අවන් එකට දාන එක. දැන් අපිට මයික්‍රෝවේව් එකකුත් අවන් එකකුත් නැත්තම් අපි කොහොමද මේක කරන්නේ? එහෙම වෙලාවට pan එකක් ලිපේ තියලා pan එක චුට්ටක් රත් වෙනකොට pizza එක ඒක ඇතුළට දාලා මූඩියකින් වහලා අඩු ගින්දරේ මිනිත්තු 5ක් 6ක් යනකොට හොඳට ඒක රත් වෙලා එනවා. අර අවන් එකේ දැම්මා වගේ වටේ නිකන් ක්‍රස්ට් එක නිකන් ක්‍රිස්පීවට වගේ එන්නේ නැහැ. නමුත් ගොඩාක් හොඳට අවන් එකේ දැම්ම වගේම හොඳ විදියකට ගන්න පුළුවන් pan එකේ. ඉතින් මේ වගේ වුණාම අපි ගෙවන ගානට අපිට ගොඩාක් වටිනවා මේ ඩීල් එක. එතකොට අපි දවසකුත් කාලා දැන් දෙන්නෙක් වගේ ඉන්නවා නම් දවස් හතරක් කන්න පුළුවන්. එතකොට දැන් පිට්සා ගෙනාවා කියලා අදත් පිට්සා හෙටත් පිට්සා එහෙම කන්න එපා. සුමානකට එක දවසක් කෑමම හොඳයි. මේ වගේ ඒවා හැමදාම කන්න හොඳ නැති නිසා සුමානකට එක දවසක්. දැන් පිට්සා ගෙදර තියෙන දැක්කොත් ළමයි හැමතිස්සෙම අම්මා අරව කමුද කියලා අහයි. එහෙනම් එහෙම කන්න එපා. මේ සුමානි කෑමෙන් අයි ඊළඟ සුමානි තමයි ඒක කන්නේ. එතකොට ඒ වගේ මේ වගේ ප්‍රොමෝෂන් එකක් ඔෆර් එකක් තියෙන වෙලාවකට මේ විදිහට ප්‍රයෝජන ගත්තොතින් අපිට එක එක විදිවලට ඕනවන්නේ නිකන් ස්නැක් එකක් හැටියට පාවිච්චි කරන්න, මීල් එකක් හැටියට පාවිච්චි කරන්න, එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මතක තියාගන්න ඕනේ එක තමයි ෆ්‍රීස් කරා වගේ නෙවෙයි, ෆ්‍රීස් කරනකොට අනුගමනය කරන්න ඕනේ ෆ්‍රීසර් එකකින් ෆ්‍රිජ් එකට දාලා, එහෙම නැත්නම් ෆ්‍රීස් එකකින් කෙලින්ම එළියෙන් තියලා හරි පැය දෙකක් විතර යනකොට හොඳට පැය ඒ එකකින් හරියටම වෙලාවක් කියන්න බෑ. මොකද ඒ වෙලේ තියෙන දේශගුණයේ හැටියට තමයි, මොකද ශීත දේශගුණයක ඉන්න අය නම් ගොඩාක් වෙලා යයි ඒක වෙන්න. ලංකාවෙත් ඒ විදිහට පැයක් එකමාරක් විතරයි. හොඳට කාමර උෂ්ණත්වයට ආවට පස්සේ තමයි අවන් එකට හරි මොනෝ විදිහකට හරි රත් කරගන්නේ. දැන් සීතල පිටින් රත් කරගන්න එක තමයි හොඳ නෑ කියලා කියන්නේ. ඒක නිසා කල්පනා වෙන්න ඕන ෆ්‍රීසර් එකේ දාපු දෙයක් රත් කරනකොට හැමතිස්සෙම කාමර උෂ්ණත්වයට ආවට පස්සේ තමයි අපි ඒක රත් කරලා ගන්න ඕන. ඉතින් ওই විදිහට කෙරුවොතින් හොඳට කරගන්න පුළුවන්. ඊළඟට මම ඊළඟ දවසේ ඔයගලඟ එක කතා කරනවා. මේ වගේ ඔෆර් එකක් ආවම අපි මොන විදියටද කන්න පුළුවන්, මොන වගේ දේවල් වලටද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා පොඩි ටිප් එකක් වුණත් ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජන වෙන්න ඇති කියලා. එහෙනම් ඊළඟ දවසේ මේක විස්තරත් එක්ක ආයෙත් හම්බ වෙමු. මං අන්නවා.